ඈතට යනකොට ප්‍රථමක සංඛ්‍යා අතර වෙනසක් වැඩි වෙනවා. ඔහොම ඔහොම ලියාගෙන යද්දී යම් කිසි තැනකදී ප්‍රථමක සංඛ්‍යා ඉවර වෙනවද? එහෙම නැත්නම් ප්‍රථමක සංඛ්‍යා අනන්තයද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. එකත් එම සංඛ්‍යාවත් විතරක් සාධක වශයෙන් තියෙන සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. එහෙම නැත්නම් සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා. එතකොට මම බෝඩ් එකේ ලියලා තියෙනවා ප්‍රථමක සංඛ්‍යා සෙට් එක එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. එතකොට 2 3 5 7 11 13 ඔය විදිහට ප්‍රථමක සංඛ්‍යා යනවා. මම තව දෙයක් බෝඩ් එකේ ලියලා තියෙනවා අනුයාත ප්‍රථමක සංඛ්‍යා අතර එහෙම නැත්නම් එක ළඟ තියෙන ප්‍රථමක සංඛ්‍යා අතර වෙනස. මම ලියලා තියෙනවා නිල් පාටින්. එතකොට 2 3 අතර වෙනස 1 3 5 අතර 2 5 7 අතර 2 ඔය විදිහට ඔහොම ගිහිල්ලා 31 37 අතර වෙනස වෙනවා 6ක්. තව ටිකක් ගියාම 113 127 අතර වෙනවා 14ක වෙනසක්. මේ දෙන්න අතර වෙනවා 20ක වෙනසක්. තව ගියාම මේ දෙන්න අතර වෙනවා 36ක වෙනසක්. ওই විදිහට දල වශයෙන් ඈතට යනකොට ප්‍රථමක සංඛ්‍යා අතර වෙනසත් වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා ටිකක් ඈතින් ඈත පිහිටයි. එතකොට ඔහොම ඔහොම ලියාගෙන යද්දී යම් කිසි තැනකදී ප්‍රථමක සංඛ්‍යා ඉවර වෙනවද? එහෙම නැත්නම් ප්‍රථමක සංඛ්‍යා අනන්තයද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. මේ වැඩේදී මම මෙහෙම හිතන්නම්. දැන් අපේ ප්‍රශ්නේ තමයි ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් තියෙනවද? එහෙම නැත්නම් ලියාගෙන 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 ගිහිල්ලා යම් කිසි මොහොතකදී ප්‍රථමක සංඛ්‍යා ඉවර වෙනවද කියන එකනේ ප්‍රශ්නේ. මම මෙහෙම හිතනවා. මං හිතනවා ප්‍රථමක සංඛ්‍යා යම් කිසි තැනකදී ඉවර වෙනවා කියලා. එතකොට මට මෙහෙම ලියන්න පුළුවන්. එතන මේ මං ලියුවේ අපේ අර ප්‍රථමක සංඛ්‍යා සෙට් එක. දැන් ප්‍රථමක සංඛ්‍යා නිශ්චිත ගානක් නේ තියෙන්නේ. එතන මම හිතුවා ප්‍රථමක සංඛ්‍යා n ගානක් තියෙනවා කියලා. මම මේ p1 p2 p3 p4 ඔහොම ලිව්වේ ප්‍රථමක සංඛ්‍යා සෙට් එක 2 3 5 7 ඔය විදිහට තියෙන ප්‍රථමක සංඛ්‍යා සෙට් එක. එතකොට pn ගෙන් ඉවර වෙනවා. ඒක තමයි ලොකුම එක. හරි. එතන මෙන්න මේ සංඛ්‍යාව ගැන හිතමු. මේ සංඛ්‍යාව ගැන මොකද්ද කියන්න පුළුවන්? m ගැන. පළවෙනියටම m pn ට වඩා ලොකුයි නේ. මොකද මේවා එකක්වත් භාග සංඛ්‍යා නෙමෙයි. ඒතකොට සංඛ්‍යා ටිකක් වැඩි වෙලා ලැබෙන ඊට වඩා ලොකු එකක්. එතකොට මෙයා අනිවාර්යෙන් pn ට වඩා ලොකුයි. ඊළඟට මෙයා මේ හැම සංඛ්‍යාවකින්ම බෙදෙනවා. මේ හැම ප්‍රථමකයක්ම මෙයාගේ සාධක. හරි. දැන් මං ලියනවා මෙන්න මේ සංඛ්‍යාව. මෙයා ගැන මොකද්ද කියන්න පුළුවන්? m දන 1 ගැන. අපි දන්නවා මේ ඔක්කොම සංඛ්‍යා 2කට වඩා වැඩි. 2 හෝ ඊට වඩා වැඩි. ඒතකොට අපි හිතමු නිකන් 6 2ේ ගුණාකාරයන්නේ. ඒතකොට 6 දන 1 ගත්තොත් 7 2ෙන් බෙදෙන්නේ නැහැ. 12 3ේ ගුණාකාරයක්නේ. 12 දන 1 13 3ෙන් බෙදෙන්නේ නැහැ. 20 5ේ ගුණාකාරය. ඒතකොට 20 දන 1 21 5ෙන් බෙදෙන්නේ නැහැ. ඒ වගේ දැන් මේ m කියන්නේ මෙතන p එක කියන්නේ 2නේ. එතකොට 2ේ ගුණාකාරයක්. එතකොට m දන 1 2ෙන් බෙදෙන්නේ නැහැ. මේ p 2 කියන්නේ 3. එතකොට m දන 1 3ේ 3ෙන් බෙදෙන්නේත් නැහැ. මෙයා එතකොට 5ෙන් බෙදෙනවා. m දන 1 5ෙන් බෙදෙන්නේ නැහැ. මෙයා 7ෙනුත් බෙදෙනවා. m දන 1 7ෙන් බෙදෙන්නේත් නැහැ. එතකොට ඔය විදිහට මේ m දන 1 කියන එක මේ කිසියම් ප්‍රථමක සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. මේ අපි ලියාගත්ත කිසියම් ප්‍රථමකයකින් බෙදෙන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා මොනව හරි සංඛ්‍යාවක් ප්‍රථමකයක් නොවේ නම් එයාව අපිට ලියා ගන්න පුළුවන් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට නේ. එතකොට දැන් මෙයාට මේ අපි හිතපු එක ප්‍රථමක සාධකයක්වත් නැහැ. එතකොට මේ කතා දෙක එකතු කරාම මොකක්ද වෙන්නේ? මෙයා ප්‍රථමකයක් කියලා නේ. මේ අපි හිතපු එක ප්‍රථමක සාධකයක්වත් මෙයාට නැහැ. ඒ කියන්නේ මෙයා ප්‍රථමකයක්. අවුලක් නේ. ඇයි දැන් අපි හිතුවා ප්‍රථමක සංඛ්‍යා නිශ්චිත ගානක් තියෙන කියලා අපි ප්‍රථමක සංඛ්‍යා සෙට් එක ලියුවා. ඊට පස්සේ මම පොඩි වැඩ ටිකක් කරාම මට ලැබුණා ඒවට වඩා ලොකු සංඛ්‍යාවක්. හැබැයි ඒකකින්වත් බෙදෙන්නේ නැති ප්‍රථමකයක්. කතාවේ අවුලක් තියෙනවා නේ. ඒතර කොතනද අවුල තියෙන්නේ? මේ එකක තැනකවත් නෙමෙයි අවුල තියෙන්නේ. අවුල තියෙන්නේ අපේ තර්කේ. අපි මුලින්ම කරපු උපකල්පනය. මොකක්ද උපකල්පනය? ප්‍රථමක සංඛ්‍යා නිශ්චිත ගානක් තියෙනවා කියලා උපකල්පනයේ යටතේ තමයි මම මෙන්න මේ ටික ලිව්වේ. අන්නේ උපකල්පනයේ වැරදි. ඒ කියන්නේ ප්‍රථමක සංඛ්‍යා
අනන්තයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් ප්‍රථමක සංඛ්‍යා නිශ්චිත ගණනක් තියෙනවා කියලා අපිට මෙන්න මේ වැඩේ කරලා පෙන්නන්න තැහැකි. ඒ ටිකට අයිතින ඕන තවත් ප්‍රථමක සංඛ්‍යාවක් තියෙනවා කියලා. එහෙනම් ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් තියෙනවා. මේ වෙද්දි Days of Mathematics video series එකේ video 12ක් කරලා තියෙන්නේ. බැලුවේ නැතිවට links description එකේ තියෙනවා. එතනින් බලන්න පුළුවන්. ඒ වගේම මේකට සමාන්තර WhatsApp group එකක් හදලා තියෙන්නේ. ඒකේ ඔයගලන්ට මැත් සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් සහ අපේ වැඩසටහන් ගැන සියලු විස්තර එකේ වැටෙනවා. ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍යය link එකේ description එකේ තියෙනවා. එතන මම board එකේ ලියලා තියෙන්නේ පොඩි වැඩක්. මම මේ ලියලා තියෙන්නේ මුල් ප්‍රථමක සංඛ්‍යා set එක. මම ඒකේ සංගල වරහන් දාලා තියෙනවා යම්කිසි ප්‍රථමක සංඛ්‍යා ටිකකට. ඒ විශේෂත්වය මොකක්ද? ඒකේ විශේෂත්වය තමයි මේ හැම එකකම වෙනස දෙකයි. වෙනස දෙක වෙච්ච ප්‍රථමක සංඛ්‍යා වලට තමයි මම වරහන් දාලා තියෙන්නේ. එතකොට මේවට අපි කියනවා ට්වින් ප්‍රයිම්ස් කියලා. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ට්වින් ප්‍රයිම්ස් ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.